විශේෂයෙන් කියන්න තියෙන කාරණාව තමයි මේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඉලක්ක කරගෙන දැන් අනපනත් අන්න පාර්ලිමේන්තුවේ සම්මත කරනවා කියන එක තමයි අපිට පේන්න තියෙන එකට හොඳම උදාහරණය තමයි ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට එනවා දැන් ඒක සම්මත කරන්න සූදානම් වෙනවා ඒක හරහා බරපතල මර්ධනයකට බරපතල විදිහට ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වාරණයක් එල්ල කිරීමට දැන් සූදානම් වෙනවා අධිකරණ අමාත්‍යවරයාගෙන් මේ ත්‍රස්ත පනත ඔබ මේ පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරගන්න හදන්නේ රාජ්‍ය ආරක්ෂා කරන්නද ආණ්ඩුව ආරක්ෂා කරන්නද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. හොඳ රාජ්‍ය සහ ආණ්ඩුව කියන දෙක අතර බරපතල වෙනසක් තියෙනවා. රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි රාජ්‍ය ආරක්ෂා විය යුතුයි. හැබැයි මේ සියලු අනපනත් ගේන්නේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන් අපි කියන අධිකරණ අමාත්‍යවරයාට මේ පනතට ඔබ ඇතුළත් කරේ නැත්තේ ඇයි ආණ්ඩු බලයට එන්න කලින් ඉදිරිපත් කරන ලියවිල්ල නීතියක් විය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් යම්කිසි පිරිසක් යම්කිසි කණ්ඩායමක් බලය අත්පත් කර ගැනීමේදී ජනතාව වෙත ඉදිරිපත් කරන යෝජනා මාලාව ප්‍රතිපත්ති ප්‍රකාශනය අනිවාර්යයෙන්ම මේකේ යටතේ ආවරණයට ලක් විය යුතුයි. එසේ බලය අරගෙන ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා නම් වෙනත් අනපනත් සම්මත කරනවා නම් වෙනත් දිශානතියකට රට අරගෙන යනවා නම් ඒ ආණ්ඩු වෙනස් කරන්න ඕනේ නැද්ද? ඒ ආණ්ඩු ගෙදර යවන්න ඕනේ නැද්ද? ඒ ආණ්ඩු වලට විරුද්ධව ජනතාව පෙළගැහෙන්න ඕනේ නැද්ද? මේක මර්ධනය කරන්නද මේ අනපනත් සම්මත කරන්න? රාජ්‍ය සහ ආණ්ඩුව පටලවා ගන්න එපා. ආරක්ෂා විය යුත්තේ රාජ්‍යයයි. ආණ්ඩුව ආරක්ෂා වෙන්න ඕනේ නැහැ. මේ ත්‍රස්ත පනත පාර්ලිමේන්තුව තුල පැරදවිය යුතු එහෙම නැත්නම් මේක ජනතාව ඉදිරියේ පරාජය කළ යුතුයි ජනතාව මේ සඳහා පෙළ ගැසිය යුතුයි ඒ සඳහා අපි ජනතාවට ආරාධනා කරන හැමදෑම අනවශ්‍ය කාරණා ඉස්සරහට ගෙනල්ලා අනවශ්‍ය වගන්ති උලුප්පලා හැබැයි අවසානයේ ඇතුළ බැලුවාම තියෙන්නේ රොඩ්ඩහිස් ගේන්නේ වෙනත් අරමුණකින් ගේන්නේ ජනතාව මර්ධනය කරන්න ගේන්නේ අදහස් මොට කරන්න ගේන්නේ ජනතාව පාලනය කරන්න එලිමහන් සිර කඳවුරකට මිනිස්සු ගාල් කරන්න පුළුවන් ආකාරයේ අනපනක් තමයි දැන් පාර්ලිමේන්තුවට එන්නේ.